ඔබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුව හැමෝම. ඉතින් යාළුවෝ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා දවසකට රුපියල් 500ක් 500ක් වෙන හොයන්න පුළුවන් මෙතඩ් එකක් තියෙන සයිට් එකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේදී මම කතා කරන්න ඔයාට මෙන්න මේකේ අපිට USDT වලින් වගේම TRX coin වලින් මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් TRX වලින් හොයන එක නැත්නම් TRX coin වලින් වැඩ කරන එක අපිට ගොඩක් පහසුවක්. මොකද මේකේ ලොකු amount එකක් අපිට මේකට දාන්න පුළුවන්. TRX වලින් USDT 10ක් දාද්දි TRX coin 80ක් 90ක් වගේ දාන්න පුළුවන් අද තියෙන rate එකත් එක්ක. ඉතින් TRX coin කියන්නේ ලොකු rate එකකට ලොකු අප්පීමක් තියෙන coin එකක්. ඔයාට පේනවා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අද දවසේ වටිනාකම රුපියල් 41.52ක් වෙනවා. ඉතින් මේකේ ලොකු අප්ඩේට් එකක් ලොකු අප් එකක් තියෙනවා. ඔයාට පේනවා මේ නිතරම මේක අප් එකක් තියෙන්නේ මේ කොයින් එකේ. මේ මාසෙක මේ දවස් පහක මේ දවසේක. ඉතින් මේකත් එක්ක අපිට ඉක්මනින්ම රුපියල් 40ක් වගේ වෙනවා. ඉතින් මේකේ කොයින් 10ක් හෙව්වත් අපි දවසකට රුපියල් 400ක් හොයන වෙනවා. ඒක කොයින් 20ක් හෙව්වොත් රුපියල් 800ක්. ඉතින් ඔයාලට පේනවා මේකේ ලොකු මුදලක් හොයන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම කියලා දෙන්නම් කොහොමද TRX 10ක් හරි පහසුවෙන් හොයන්න පුළුවන් මෙතඩ් එක මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ මොන දේ කරන්නත් අපිට සිද්ධ වෙනවා. මෙන්න මේකට TRX වලින් ඩිපොසිට් එකක් කරගන්න. ඉතින් මම අද ඔයාට මේ වීඩියෝ එකේදී ලයිව්ම කරලා පෙන්නනවා මගේ Binance එක හරහා මේකට කොහොමද TRX 120ක් විතර දාගන්න කියලා. ඉතින් TRX 100ක් දාගත්ත ඇති උදාහරණයක් ඩොලර් 10ක දාගත්ත නම් හොඳටම ඇති. ඔයාට මේ වැඩේ කරන් ඩොලර් 10ක් ගන්න රුපියල් 3000ක් විතර 3300ක් විතර වේවි උපරිමේ. ඉතින් ඒ මුදලින් අපිට දවසකට රුපියල් 500ක් හොයන්න පුළුවන් නම් 500ක් හොයන්න පුළුවන් මෙතඩ් එකක් මේක තුල තියෙනවා නම් ඉතින් ඇත්තටම ගොඩක් හොඳ ආයෝජනයක් වේවි. ගොඩක් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වේවි. මෙන්න මේ රුපියල් 3000ක 3500ක මුදලක් ඔයා මේකට දාන එක. ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද TRX වලින් මේ සයිට් එකට ඩිපොසිට් එකක් කරන්න කියලා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි යාළුවේ සයිට් එකට ආවට පස්සේ තියෙන්නේ. අපි බලමු මෙන්න මේකට ඩිපොසිට් එකක් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යන්න ඕන මෙන්න මෙතන මයින් කියන තැනට. මයින් කියන තැනට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන රීචාර්ජ් ඔප්ෂන් එක. අපි රීචාර්ජ් ඔප්ෂන් එකට යනවා. ඔන්න තියෙනවා TRC20 මේ දෙකටම තියෙන මේ ඇඩ්‍රස් එක. අපි මෙන්න මේ ඇඩ්‍රස් එක කොපි කර ගන්නවා. මිනිමම් amount එක මේක ඩිපොසිට් කරන්න පුළුවන් TRX 10 නැත්නම් USDT 10. ඉතින් මම කලින් කිව්වා වගේ වඩ TRX වලින් මේක ඩිපොසිට් කරන එක හොඳයි. ඒ කියන්නේ TRX ලොකු ඩොලර් 10ක වගේ ප්‍රමාණයක් ඩිපොසිට් කරොත් ලොකු ප්‍රමාණයකට යන ගොලන්. එතකොට අපිට මේ හරහා රික්ෂ එකක් නැතුවම මුදල් earn කරන්න පුළුවන්. ඉතින් අපි බලමු Binance එකට ගිහිල්ලා මම මේකට ඩිපොසිට් එකක් කරන විදිය තමයි ඔයාට අද කියලා දෙන්නේ. බලමු Binance එකට ගිහිල්ලා කොහොමද ඒ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් මම ඉන්නේ Binance account එකේ. ඉතින් මෙන්න මේකේ දැන්ට ඩොලර් 18.29 ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ අපිට ඕන ඔයාට කැමති නම් මෙන්න මේකේ TRUSDT වලින් ඩිපොසිට් කරන්න පුළුවන්. ඉතින් මම කැමති TRX වලින් ඩිපොසිට් කරන්න. මොකද ඒකට හේතුව තමයි TRX වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. එතකොට අපිට betting site එකක් නිසා මෙන්න මේකේ ට්‍රේඩ් කරලා මුදල් හොයන්න අපිට pieces වලට කඩාගෙන ඒ වගේ හොඳ structure එකකින් වැඩ කරන් යන්න පුළුවන්. ඉතින් ඒකර තමයි අපි TRX වලින් deposit එකක් කරගන්න. ඉතින් TRX වලින් deposit කරගන්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක convert කරගන්න USDT ප්‍රමාණය. අපි බලමු කොහොමද convert කරන්න කියලා. මෙන්න මෙතන තියෙනවා option එක convert කියලා. එතන තිබුණොත් ඔයාට more කියන එකට ගිහිල්ලා මෙහෙම පහළට එන්න මේකේ තියෙවි convert option එක. ඉතින් මම මේක උඩට අරන් තියෙන නිසා දැන්ට මං ගාව තියෙනවා මෙතන convert කියන එක. මෙන්න මේ convert කියන තැනට ආවට පස්සේ අපිට පුළුවන් USDT තමයි අපි මේකට convert කරන්න යන්නේ. ඉතින් ඊළඟට අපි convert කරන්නේ මෙතන මොන coin එකද කියලා අහනවා. මෙන්න මෙතනින් අපි convert කරන්නේ TRX කියන එකට. ඉතින් මෙතන max කියලා amount එක දීලා අපිට පුළුවන් මෙන්න මේක TRX විදියට convert කරන්න. ඔන්න order එක complete කියලා ආවා. අපි බලමු දැන් ගිහිල්ලා අපිට TRX coin කොච්චර තියෙනවද කියලා. මෙන්න මම වොලට් එකට යනවා.
ස්පොට් රේඩ් ස්පොට් එකේ තමයි මේක තියෙන්නේ. ඔන්න තියෙනවා යාළුවේ TRX 124ක් තියෙනවා මගේ බැලන්ස් එක. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ TRX තියෙනවා තමන් ගාව තියෙන ඕනම කොයින් එකක් අන්නර කන්වර්ට් ඔප්ෂන් එක හරහා අදාළ කොයින් එකකට දාගන්න. ඉතින් අපි කලින් අරගෙන ආව කොපි කරගෙන ආව TRC20 එඩ්‍රස් එක නැත්නම් TRX දාන්න ඕනේ එඩ්‍රස් එක අපිට දැන් යන්න පුළුවන් මෙන්න මේකේ විඩ්‍රෝ ඔප්ෂන් එකට. විඩ්‍රෝ ඔප්ෂන් එකට ගිහිල්ලා අපි TRX තමයි විඩ්‍රෝ කරන්න යන්නේ ක්‍රිප්ටෝ නෙට්වර්ක් එක හරහා. මෙන්න මෙතන සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනට දෙනවා අපි එඩ්‍රස් එක. අතනින් ගෙනාවු එඩ්‍රස් එක නෙට්වර්ක් එක TRC20 මෙතන දෙනවා මිනිමම් 5යි දාන්න පුළුවන්. ඔන්න අපි මෙතන දෙනවා මැක් කියන එක දෙනවා. නැත් 100ක් දැම් 124ක් තියෙනවා 123ක් යනවා. ඉතින් මම මේකේ පොඩි ගාණක් තියාගෙන අපි 100ක් දාමු. එතකොට පුළුවන් අපිට බලන්න බැලන්ස් එක. ඔන්න 101ක් දැම්මොත් 100ක් යනවා. අපි බලමු 100ක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මැක්සි ඉන්කම් එකට ගන්න. කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මෙතන විඩ්‍රෝ ඔප්ෂන් එක දීලා අපිට පුළුවන් විඩ්‍රෝ කරන්න. ඔයා දන්නවා ට්‍රී කොහොමද විඩ්‍රෝ කරන්න කියලා. මේකට ඔතෙන්ටිකේටර් එක දෙන්න ඕන. ඔතෙන්ටිකේටර් එක දීලා මෙතන සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න යාළුවෝ සබ්මිට් කරාට පස්සේ විඩ්‍රෝල් ප්‍රොසෙසින් කියලා එනවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට විඩ්‍රෝ එක අපේ සයිට් එකට එන්නේ. ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන් විඩ්‍රෝ එමවුන්ට් එක තාම ප්‍රොසෙසින් තියෙන්නේ. කම්ප්ලීට් වටුන ගමන් අපිට පුළුවන් ගිහිල්ලා බලන්න ඕඩරේ කම්ප්ලීට්ද කියලා. ඉතාලි වන මැසේජ් එක ආවා මේල් එකට කම්ප්ලීට් කියලා. අපි ගිහිල්ලා බලමු සයිට් එකට. ඔන්න යාළුවේ මේක රීෆ්‍රෙෂ් කරාම තමයි අපිට මේ ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඔන්න TRX 123ක් මම ඩිපොසිට් කරගත්තා. ඉතින් අපි බලමු මේ මම ඔයාලට මේ වීඩියෝ එකෙදි කතා කරේ කොහොමද අපි TRX එහෙම නැත්නම් USDT මෙන්න මේ BU USDT කියන සයිට් එකට ඩිපොසිට් එකක් දාන්නේ කියලා. ඉතින් මේ සයිට් එකේ තියෙනවා සිග්නල් සර්විස් තියෙනවා. ඒ වගේමයි සිග්නල් ඔල් ට්‍රේඩ් කරන්න ඕන නම් සිග්නල් සර්විස් තියෙනවා. මේකේ අපේ අමවුන්ට් එක කැල්කියුලේට් කරන්න පුළුවන් විදි තියෙනවා. පේසස් වලට කඩා ගන්න කොහොමද කියලා අපි ඒ කාරණා ඊළඟ වීඩියෝ එකෙදි කතා කරමු. ඉතින් යාළුවෝ ඔන්නාට මම සරලව කියලා දුන්නා කොහොමද බයිනෑන්ස් නැත්නම් ඕනම වොලට් එකක ඉඳලා මෙන්න මේ සයිට් එකට ඩිපොසිට් එකක් කරන්න කියලා. ඉතින් විනාඩි 2-3ක් යද්දි ඩිපොසිට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකදී අපි හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.